සාධරණ පිළිගන්නවා KSTUB YouTube channel එකට මේ දවස්වල මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කොරෝනා සංකටය හින්දා අපි හැමෝටම මේ විදිහට ගෙදරට වෙලා ඉඳ සිද්දලා තියෙනවා. ඉතින් මේ දවස්වල ඔයාලා කාලය යවා ගන්න, කම්මැලි කම යවා ගන්න ෆිල්ම්ස් බලන්න තිය අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් ෆිල්ම්ස් බලද්දී සබ්ටයිටල්ස් එක්ක ෆිල්ම් බලන අයත් ඒ අතර ඇති. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ එයාලා වෙනුවෙන්. මෙහෙම සබ්ටයිටල් එක්ක ෆිල්ම් බලද්දී එන්න පුළුවන් ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් සහ ඒවා ලේසියෙන් නිරාකරණය කරගන්න ආකාරය තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ලැස්තියි. මුලින්ම කියන්න ඕනේ මම මේ සබ්ටයිටල්ස් ගැන කරන දෙවෙනි වීඩියෝ එක. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම කියලා දුන්නා තමන් ගාව තියෙන ෆිල්ම් එකට ගැලපෙන සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා සබ්ටයිටල් එක ෆිල්ම් බලන හැටි. ඉතින් මේ වීඩියෝ එක කාට හරි බලන්න බැරි වුණා නම් මේ වීඩියෝ එක මගහැරුණා නම් මේකනේ ක්ලික් කරලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකට කලින් මුලින්ම කියන්න ඕනේ මම මේ වැඩේට පාවිච්චි කරන්නේ පොට් ප්ලේයර් කියන ප්ලේයර් එක. ඉතින් මේකත් හරියට VLC, KM ප්ලේයර් වගේ ගොඩක් හොඳ ප්‍රසිද්ධ ප්ලේයර් එකක්. ඉතින් මේ ප්ලේයර් එකෙන් ගොඩක් ලේසියෙන් අපේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. පොට්ලේ එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. දැන් අපි බලමු අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොන වගේ සබ්ටයිටල් ප්‍රශ්න ගැනද කියලා. පළවෙනිද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ගාව තියෙන සබ්ටයිටල් ෆයිල් එකේ ෆොන්ට් ස්ටයිල් එක, කලර් එක, ඒ වගේම සයිස් එක වෙනස් කරන්න කියලා. දෙවෙනිද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි ගාව තියෙන සබ්ටයිටල් ෆයිල් එක ටයිමින් වැරදි නම් ඒ ටයිමින් ආය හදාගන්නේ කොහොමද කියලා. තුන්වෙනිද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ගාව තියෙන සබ්ටයිටල් ෆයිල් එකක් කොහොමද අපිට ඕන විදිහට එඩිට් කරගන්නේ කියලා. දැන් අපි බලමු සබ්ටයිටල් ෆොන්ට් එකේ වෙනසක් හින්දා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට ෆොන්ට් ස්ටයිල් එකේ වෙනස් වීමක් නිසා හරියට ඩිස්ප්ලේ වෙන්නේ නැති සබ්ටයිටල් කීපයකට ස්ක්‍රීන්ෂොට් කීපයක්. ඉතින් සමහරවිට ඔයාලත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා ඇති. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. හරි, දැන් අපි බලමු කොහොමද මේ ෆොන්ට් ප්‍රශ්නේ හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මිනියන්ස් ෆිල්ම් එක 2005 රිලීස් වෙන ෆිල්ම් එකක් මේක. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් කලින් පෙන්වුවා වගේම මේකේ සබ්ටයිටල්ස් කියව ගන්න අමාරුයි. හරියට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි අපි ගාව තියෙන සබ්ටයිටල් ෆයිල් එක හදලා තියෙන ෆොන්ට් එකයි ප්ලේයර් එකේ සෙටින්ග්ස් වල තියෙන ෆොන්ට් එකයි ගැලපෙන්නේ නැති එක. ඉතින් අපිට ඒක ප්ලේයර් එකේ සෙටින්ග්ස් වලින් හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලා ඕල්ට් එකත් එක්ක එප්ප කරෙබුවොත් කෙලින්ම සබ්ටයිටල් ෆොන්ට් ස්ටයිල් සෙටින්ග්ස් වලට යන්න පුළුවන්. එහෙම ගියාම ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා ෆොන්ට් එක වෙනස් කරන්න. මේ ෆොන්ට් එක වෙනස් කරද්දී ඔයාලට පුළුවන් ඉස්කෝල පොත කියන ෆොන්ට් එක හරි සෙගෝයි UI කියන ෆොන්ට් එක හරි පාවිච්චි කරන්න. එහෙම නැත්නම් SEGOEUI කියන ෆොන්ට් එක. මේකට හේතුව තමයි ගොඩක් සබ්ටයිටල් ෆයිල්ස් හදලා තියෙන්නේ මෙන්න මේ ෆොන්ට් දෙකෙන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් සබ්ටයිටල් ෆයිල් එකේ ප්ලේයර් එකේ ෆොන්ට් එක ගලපලා ප්‍රශ්න ලේසියෙන් විසඳගන්න. අපි මුලින්ම බලමු ඉස්කෝල පොත කියන ෆොන්ට් එක මේකට දාලා. දැන් අපි බලමු සෙගෝ UI එහෙම නැත්නම් SEGOEUI කියන ෆොන්ට් එක මේකට දාලා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට කලින් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව පැහැදිලි විදියට සබ්ටයිටල් ඩිස්ප්ලේ වෙන විදිය. දැන් අපි බලමු සබ්ටයිටල් ෆයිල් එකේ කලර් එක වෙනස් කරන හැටි, සබ්ටයිටල් වල සයිස් එක අඩු වැඩි කරන විදියයි. මේක කරන හැටි මම මේ Angry Birds කියන 2016 අප ෆිල්ම් එකෙන් කියලා දෙන්නම්. මුලින්ම අපි බලමු කොහොමද ෆොන්ට් කලර් එක වෙනස් කරන්නේ කියලා. කලින් වගේම ඔයාලට පුළුවන් ඕල්ට් එකත් එක්ක F කරවලා ෆොන්ට් ස්ටයිල් සෙටින්ග්ස් වලට යන්න. එහෙම ගියාට පස්සේ මෙතන යටින් බලා ගන්න පුළුවන් ෆොන්ට් කලර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් ෆොන්ට් එකේ කලර් එක ලේසියෙන්ම වෙනස් කරන්න මෙන්න මේ විදියට. දැන් අපි බලමු ෆොන්ට් සයිස් එක ලේසියෙන්ම වෙනස් කරන්නේ කොහොමද කියලා. මේකට මේ මුකුත් ඔප්ෂන් වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. අපිට පුළුවන් කීබෝඩ් ෂෝට්කට් පාවිච්චි කරලම මේ විදිහට ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න. මේ වැඩේට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕල්ට් ප්ලස් පේජ් ඩවුන් කියන ෂෝට්කට් කී එකයි, ඕල්ට් ප්ලස් පේජ් අප් කියන ෂෝට්කට් එකයි. ඉතින් මේ විදිහට ඕල්ට් ප්ලස් පේජ් අප් ඔබන ගානට ෆොන්ට් සයිස් එක වැඩි කරගන්නත්, ඕල්ට් ප්ලස් පේජ් ඩවුන් ඔබන ගානට ෆොන්ට් සයිස් එක අඩු කරගන්නත් අපිට හැකියාව ලැබෙනවා. දැන් අපි බලමු අපි ගාව තියෙන සබ්ටයිටල් ෆයිල් එකේ ටයිමින් වැරදි නම් ඒක ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ෆිල්ම් එකේ ඩයලොග් එක කියද්දී සබ්ටයිටල් එක හරියට ප්ලේ වෙන්නේ නැත්නම් ඒක හදාගන්න හැටි ගැන තමයි මම දැන් කියලා දෙන්න යන්නේ.
ඉති මේ වැඩට මන් තොරගත්තේ 2018 රිලිස්වෙච්ච Avengers Infinity War කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේ සබ්ටයිටල්ස් ෆයිල් එකේ සබ්ටයිටල්ස් ප්ලේ වෙන්නේ හරි වෙලාවට නෙමෙයි. ඉතින් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මේ වැඩේට පාවිච්චි කරන කීස් දෙක තමයි මෙන්න මේ කීස් දෙක. මේ කී එක less than කියලත් මේ කී එක greater than කියලත් හඳුන්වන්න පුළුවන්. මුලින්ම අපි බලමු ෆිල්ම් එක ප්ලේ කරලා සබ්ටයිටල්ස් ප්ලේ වෙන විදිය කොහොමද කියලා. Thank you, sweet rabbit. ඔයාලා දකින්න ඇති මෙතනදී thank you sweet rabbit කියලා කියද්දී යටින් ඩිස්ප්ලේ වෙන්න ඕන සබ්ටයිටල් එක. එහෙම නැත්නම් ස්තුති හොඳ හාවෝ කියලා ඩිස්ප්ලේ වෙන්න ඕන සබ්ටයිටල් එක ප්ලේ උනේ ටිකක් පරක් වෙලා. ඒක නිසා අපි කරන්න ඕනේ මේ සබ්ටයිටල් එක ටිකක් කලින් ප්ලේ වෙන විදිහට හදාගන්න. ඒකට අපිට පුළුවන් less than key එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට හදාගන්න. මෙහෙම හදාගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති සබ්ටයිටල් ෆයිල් එක හරියට ප්ලේ වෙන හැටි. Thank you, sweet rabbit. දැන් අපි බලමු කොහමද අපි ගාව තියෙන සබ්ටයිටල් ෆයිල් එකත් අපිට ඕන විදිහට එඩිට් කරගන්නේ කියලා. මේ වැඩේට මම පාවිච්චි කරන්නේ Despicable Me 2 කියන 2013 දී රිලීස් වුණ ෆිල්ම් එක. ඉතින් මම මේක එකතන කලින්ම තෝරගත්තා මෙන්න මෙතන සුබ දවසක් කියලා තියෙන ඩයලොග් එක. ඉතින් දැන් මම මේක සුබ උදෑසනක් කියලා වෙනස් කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු කොහමද ඒක කරන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ සබ්ටයිටල් ෆයිල් එක රයිට් ක්ලික් කරලා ඕපන් විත් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ෆයිල් එක Notepad එකෙන් ඕපන් කරගන්න එක. එහෙම ඕපන් කරාට පස්සේ අපි දැන් හොයාගන්න ඕනේ කොතනද අපි වෙනස් කරන්න ඕන සබ්ටයිටල් එක තියෙන්නේ කියලා. ඒක හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි සබ්ටයිටල් එක ප්ලේ වෙන වෙලාව. ඔයාලට පේන ඇති මෙතන සබ්ටයිටල් එක ප්ලේ වෙන්නේ 28:11 දී. දැන් අපිට පුළුවන් සබ්ටයිටල් ෆයිල් එකේ 28:11 කියලා සර්ච් කරලා ලේසියෙන්ම ඩයලොග් එක හොයාගන්න. දැන් මම මෙතන සුබ දවසක් කියලා තියෙන එක වෙනස් කරනවා සුබ උදෑසනක් කියලා. ඊට පස්සේ මේක සේව් කරාට පස්සේ දැන් අපි ෆිල්ම් එක ආයෙත් ඕපන් කරලා බලමු. ඔයාලා දකින්න ඇති දැන් මෙතන සුබ දවසක් වෙනුවට ඩිස්ප්ලේ වෙන්නේ සුබ උදෑසනක් කියලා. මේ වීඩියෝ එකෙන් අලුත් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ගැන හරි තව මොන හරි ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එක ක්ලික් කරොත් මගේ අලුත් වීඩියෝස් ලේසියෙන් බලා ගන්න පුළුවන්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.